සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්මි ඉසරණේන සද්දින්න සම්පාදේ තබ්බං ධර්මසනාවක් කළ යුතු නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අවශ්‍ය කරන කරුණු කාරණා තියල්ලක්ම පැහැදිලි කරන්න යදුනා. අරමුණ වශයෙන් කාංචන අල්විස් ඒ වගේම සමන්ත ජයවික්‍රම කියන යාළුවන් දෙපළ දෙදෙනා අපාතරින් වෙංගලා පිංකම සිද්ධ කරන්න යදුනේ. මේ නිවස නැත්නම් මේ විදිහට නිවසක් සකස් කරලා පූජා කිරීම විශාල මහත් ඵලමාන සංසනීය පින්කමක්. අනාගතයක් තියෙන හොඳ දැරියක්. ඒ අනාගතේ කාලකන්‍ය අනාගතයක් කරගන්න නැතුව, අයාලේ යන අනාගතයක් කරන්න නැතුව, අම්මයි තාත්තයි ජීවිතේ තමන්ගේ ජීවිතේ හැටියට වටහාගෙන, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකේ උත්තරීතරම දෙන්න, අන්නේ දෙන්නට අගෞරවයක් කරන්න නැතුව, අන්නේ උදාර වූ අම්මයි තාත්තගේ නාමයේ නම්බුව රැකලා මේ දියණියට ආවේවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිද රත්නයේ වැඩි ඉඳින කාලේ මෙවැනි පින්කම් තවදුරටත් මේ විදියට ඉෂ්ටසිද්ධ කරගන්නට මෙවැනි පින්කම් සිදු කර චිරන්තරක්වත් ලෝක සාසන ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්වත් දේශනා යතවාරි වහා පුරා පරිපූර්ණ සාගරන්නේ මේ වරිතෝ දුන්නා තේතානං සත්පති නමෝතං සම්පතති ඒවමේ වයිතෝ දුන්නා තේතානං උත්කප්පති නිදියවනා පිරු කලසනියෝ සසෙප්පා කල්පසාරි කරතෝ මට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ගේ ඔබ ඉදි කරලා දුන්නා මේ ඉඩමේ අයිතිකාරය තමයි නැන්සලින් මහත්මිය මේ අනුරගේ මව. එතකොට දැන් ආපහු ගෙවල් මෙහෙ හදන්න බෑ. විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ මේ අම්මගේ ඉඩමේ තමයි ගේ හදලා දුන්නේ. ඒ නිසා මියදෙන තා කවුරු ඉස්සල්ලා මැරෙයිද කියලා දන්නේ නැහැ. අම්මට මේ ගෙදර ඉන්න දෙන්න ඕනේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙම නම් තමයි අර නිවස හදලා දුන්න අයගේ අදහස මල්පල දරන්නේ. මේ අහිංසක අම්මා පැත්තකට දැම්මොත් එහෙම වෙන්නේ අපිට එහෙම කරන්න බෑ. අපේ ගෙදරකින්වත් අපේ අම්මලා තාත්තලා අපි ඉලියට දාන්නේ නැහැ. එහෙමනම් කවුරු හරි මේ පරිත්‍යාගයක් විදියට කරලා දුන්නකින් කොහොමවත් ඉලියට ගන්න බෑ. ඒක විශේෂයෙන් මතක තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. තත්තා පච්චේ කානං චයම් බලං අරහන්තානන්ත තේජේන රක්කං වන්දාමි සබ්බසෝ. සබ්බේ බුත්තා බලපත්තා පච්චේ කානං චයම් බලං අරහන්ත